Vasani. Sponsored by Kedella Mortgage Brokers, your local finance broker. ඒබුවන් වස්සානේ ගීසර අරුත සමග හදවතින් බැඳෙන්නටයි ඔබට මේ ආරාධනාව. ඒ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර සිට සීෆ්ලික්ස් ටීවී ඔස්සේ. ඉතින් සංගීතය කියලා කියන්නේ විශ්ව භාෂාවක් වි කියලා අපි අහලා තියෙනවා. කොහොම නමුත් අපි මේ ගැන වැඩිදුර ගවේෂණයක් කරොත් අපට දැනගන්නට ලැබෙන කරුණු බොහොමයයි. මම කැමති ඔබත් සමග පුංචි කතාවක් බෙදාගන්න. ඉන්දියාවේ හිටපු අති දක්ෂ තබ්ලා වාදක ශිල්පියෙක් තමයි උස්තාද් අල්ලා රකා කියලා කියන්නේ. ඉතින් මොහු සුප්‍රකට සිතාර් වාදකයෙක් වෙන පණ්ඩිත රවි ශංකර් සමග බොහෝ විදෙස් රටවල සංගීත ප්‍රසංග සඳහා සහභාගි වුණා. ඉතින් මේ වගේ සංගීත ප්‍රසංගයකට සහභාගි වෙච්ච අවස්ථාවක එක් විදේශික සංවිධායකවරයෙක් උස්තාද් අල්ලා රකාට කියනවා ප්‍රේක්ෂකයන් අමතලා වචන ස්වල්පයක් කතා කරන්න කියලා. ඉතින් මේ අවස්ථාවේදී උස්තාද් අල්ලා රකා කිසිම වචනයක් කතා කරන්නේ නැහැ. ඔහු ඒ වෙනුවට කරන්නේ තබ්ලාවෙන් ඉතාමත්ම අලංකාර වාද්‍ය ඛණ්ඩයක් වාදනය කරනවා. ඔහු වාදනය කරලා කියනවා, "This is the language I know. This is how I communicate." සංගීතය තමයි මා දන්න භාෂාව. සංගීතය තුලින් තමයි මම සංනිවේදනය කරන්නේ. ඉතින් ප්‍රේක්ෂකාගාරයේ හිටි හැමෝම උල්වර්සන් හඬ නැගුවා. ඔහුට ප්‍රශංසා කරා. ඒ මොකද ඔහුගේ වාදනයේ තිබුණු අති උත්කර්ෂවත් බව වගේම කතාවෙන් එහෙම නැත්නම් වචනෙන් නොකී බොහෝ දේ ඒ සංගීතය තුළ ගැබ් වෙලා තිබුණු නිසා. ඉතින් සංගීතය විශ්ව භාෂාවක් කියලා කියන්න මේකත් පුංචි උදාහරණයක්. ඒත් එක්කම අපි අද ගායන ශිල්පිනිය හඳුනා ගනිමු. ඇයත් සූදානමින් ඉන්නේ ඇගේ ගීතෙන් ඔබව තවත් තැනකට රැගෙන යන්න. ඉතින් වස්සානේ වැඩසටහන ගැන කතා කරනවා නම් අපි ඔබට ගායනයට දක්ෂ ශිල්පීන් වගේම මේ සංගීතය, සාහිත්‍ය, මේ රසවින්දනය හැම දෙයකින්ම උසස් පිරිපුන් විශේෂිත කෙනෙක් තමයි ඔබට හඳුන්වා දෙන්නට උත්සාහ කරන්නේ. ඉතින් එහෙනම් අද ගායන ශිල්පිනිය අපි හඳුනා ගනිමු. ඇය නමින් සුරංගි බණ්ඩාර. අයිබෝන් සුරංගි. අයිබෝන් හිමාලිකා. ඉතින් සුරංගි, ඔබ දැන් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ, නමුත් මන් දන්නවා ඔබ පැමිණෙන්නේ ඉතාමත්ම සුන්දර ස්වභාව සෞන්දර්යයෙන් යුක්ත කොත්මලේ කියන පුරවරයෙන්. අපේ අතීතයට පොඩ්ඩක් යමුද? අනිවාර්යෙන් හිමාලිකා, අතීතයට යා යුතුමයි. කොත්මලේ තමයි මගේ උපන් ගම. කොත්මලේ ජලාශ ව්‍යාපෘති ආරම්භයත් මගේ පියාගේ, ඔහු නමින් මුතු බණ්ඩාර නවරත්න, ඔහුගේ වෘත්තීය කටයුතු හේතුවෙනුත් මම ඉතා කුඩා අවධියේ දෙමාපියන් සමග බස්නාහිර පළාතට සංක්‍රමණය වීම සිද්ධ වෙනවා. පවුලේ සහෝදරියක් සහ සහෝදරයන් දෙදෙනෙක් මට සිටිනවා. ඒ වගේම මම කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ අධිශිෂ්‍යාවක්. හොඳයි සුරංගි, දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඔබ ගායනයට, සංගීතයට යොමුනේ කොහොමද? මං හිතන්නේ එතනත් ලොකු කතාවක් තියෙනවා ඔබට අපිත් සමග බෙදාගන්න.
හිමාලිකා ගායනයට යොමු වුණාද ගායනයේ මම යොමු වෙමින් සිටියාද කියලා කියන්න මම දන්නේ නැහැ. නමුත් ඒත් කුඩා කාලයේදී මගේ මව ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඇයට ඉතාම මිහිරිව ගීත ගායනා කිරීමට හැකියාවක් තිබුණා. ඇය සංගීතය හදාරා නැහැ. නමුත් ඇයට පවුල් පසුබිමක් තිබුණා. කැමති දැනගන්න පවුල් පසුබිම අනිවාර්යයෙන්ම. ඇගේ වැඩමහල් සොහොයුරා ශ්‍රී ලංකාවේ දශක පහකට වැඩි කාලයක් සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටි සංගීත අධ්‍යක්ෂකවරයෙක්, ගාන ශිල්පියෙක්, ගීත රචකයෙක් ප්‍රවීණ සිසර සේනාරත්න. ඔහුගේ භාර්යාවත් ප්‍රවීණ සංගීත ශිල්පිනියක් වුණු ඉන්ද්‍රාණි සේනාරත්න. කුඩා කාලය ඔවුන්ගේ ගීතවලට සවන් දීම පවුලේ අනිවාර්ය කාර්යයක් වුණා. විශේෂයෙන් මවයේ ගීත මිමිනුවා හැමදාම සහ ඇය ගීත ගැන කතා කරා. ඉතින් ඔබගේ ගායනයේ හැකියාව ගැන අපට අමුතුවෙන්ම කියන්න අවශ්‍ය නැහැ. ඔබට මේ වගේ සුන්දර වටපිටාවක් තිබිලා තියෙනවා. ඉතින් එහෙනම් අපි ඔබේ මුල්ම ගීතයට තමයි දැන් යොමු වෙන්න යන්නේ. ඔබ මුලින්ම තෝරගන්නේ චිත්‍රපට ගීතයක්. ඈතින් ඈතට කියන චිත්‍රපටයට එදා නීලා වික්‍රමසිංහන් ගායනා කරපු ඉතාමත් සුන්දර ගීතයක් බෝධියේ විහාරයේ ගීතය. ඇයි මේ ගීතය මුලින්ම තෝරගත්තේ? හිමානිකා, සමහර ගීත තියෙනවා අපේ ජීවිතේ අපේ බතකේ පැලපදියම් වෙච්ච ගීත. මේ ගීතයත් මට ඒ වගේ. කොපමණ වාර ගණනක් මා මේ ගීතේ මුමුණන තියෙනවදයි කියලා මට නිනව්වක් නැහැ. මේ ගීතයට එතරම්ම කැමති. සහ නීලා වික්‍රමසිංහන්ගේ ලයන්විත ස්වරයට මා ඉතාමත් ආශා කරනවා. ඔව්, සුරංගේ, ඇත්තටම මේ ගීතයේ අර්ථය ගත්තාම, අපි වචන පෙළක් ගත්තාම මේකේ කියනවා බාලිකා ලොව මැලවුණදා මුළු ලොවටම රෑවෙනවා. ඒ වගේම ඒ සිනාමා බොළඳ නෙතේ උණු කඳුලක් කරනු එපා. භද්‍ර යෞවනියකගේ තියෙන ආදරය, අර බලාපොරොත්තු වන රැකවරණය, අහිංසකත්වය, පිවිතුරු බව, මේ හැමදේම අර්ථයෙන් දෙන්නට උත්සාහ කරලා තියෙනවා. නමුත් මට දැනෙන විශේෂ දෙයක් තියෙනවා මේ ගීතේ. සංගීතය, අපි මේ ගීතයේ වචන පැත්තකින් තියමුකෝ. අපි ගීතයේ සංගීතය අහනකොට අපිට මේ දනවන්න යන හැම දෙයම, ඒ හැම හැඟුමක්ම සංගීතය තුළ තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් ඇත්තටම ඉතාමත්ම සුන්දර ගීතයක්. අපි එහෙනම් ඔබේ ගීතයට යොමු වෙමු. මම ප්‍රේක්ෂක ඔබෙනුත් ඉල්ලීමක් කරනවා. ඔබ මේ ගීතය අහනකොට සංගීතයේ තියෙන සුන්දර බව, අර භද්‍ර යෞවනිකගේ ආදරය, පිවිතුරු බව, මේ හැමදේ එක්කම ඇගේ තියෙන අර හැඟුම් බර බව ගීතයෙන් දනවාවේ ඔබට මං ආරාධනා කරනවා. ඒක සාවධානව අහන්න කියලා. මේ ගීතය සංගීත නිර්මාණය කරලා තියෙන සරත් දසනායක, පද සංකල්පනාව අජන්තා රණසිංහයන්ගේ. එදා ගායනා කරේ නීලා වික්‍රමසිංහ. අද අපි අහලා බලමු සුරංගේ බණ්ඩාරගේ හඬින්. Be high.
ඉතාමත්ම හැඟුම්බර ගායනයක්. ඇත්තටම සුරංගි, ඔබේ ගීතය මට දැනුණා. අර අපි කතා කරපු හැමදේම, යෞවනීකගේ ආදරය, රැකවරණය, මේ හැමදේම ඔබේ ගීතයේ තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් බොහොමත්ම සුන්දරයි. ද අපි තවත් ගීතයක් අහන්න සූදානම් ඉන්නේ. ඇගේ කෙටි විරාමයකට යනවා. අපි නැවත ඉක්මනින්ම හමුවෙමු. ඔබ මේ රැඳී සිටින්නේ වස්සානේ ගීසර අරුත සමගයි. ඉතින් අද වස්සානේට ගී ගයන්නේ සුරංගී බණ්ඩාර. ඉතින් සුරංගී, ඔබේ දෙවැනි ගීතයට තමයි දැන් අපි යන්න සූදානමින් ඉන්නේ. ඇත්තටම ඔබේ දෙවැනි ගීතය දකිනකොට මට හිතෙනවා ඔබ එක්තරා රටාවකටද මේ ගීත තෝරගත්තේ කියලා. ඔබ මුලින්ම යෞවනියකගේ ආදරය, ඊට පස්සේ මවගේ ආදරයට එන්නේ. පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය මුල්ම දවස අද වේ. මොකද මේ ගීතය තෝරගන්න විශේෂ හේතුවක් තියෙනවද? ඔව් හිමාලිකා, කවුරුහරි මගෙන් ඇහුවොත් මේ ජීවිතේ ලැබපු ලොකුම වරප්‍රසාදය මොකක්ද කියලා, ඒ තමයි දරුවෝ මවක් වීම තුළ. සහ ඒ සතුටට උපමා නැහැ. ඒ වගේම තමයි අපි දරුවන්ට කොච්චර කිට්ටුද, දරුවන් අතර කොච්චර බැඳීමක් තියෙනවද කිව්වොත්, ඒ ජීවිතවල පුංචි පුංචි දේවල් අපිට ජීවිත කාලයම තදින් මතක තියෙනවා. ඉස්සෙල්ලම දරුවෝ ඉස්කෝලේ ගිය දවසත් ඒ වගේ වැදගත් දවසක්, සහ මතකේ තදින් රැඳිලා තියෙන දවසක්. ඒ වගේම එදා වෙච්ච සිදුවීමත් ඊයේ වගේ මතකයි. ඒ හේතුව හරිම සරලින් ඒ හේතුව හින්දා තමයි. ඔබ ඔහොම කියනකොට මට ඇත්තටම ඒක දැනෙනවා. මොකද මමත් දරුවෙක් ඉන්නවා, මමත් අම්මා කෙනෙක් නිසා. මොකද අපේ දරුවන් සමග ඒ තියෙන බැඳීමත් එක්ක සුළු වෙලාවකට හෝ අපිට දරුවන්ගෙන් දුරස් වෙලා ඉන්න අමාරුයි. ඇත්තටම අර දරු සෙනෙහස, දරු දුක කියන දේ මං හිතන්නේ තාත්තලාට වඩා අම්මලාට දැනෙනවා ඇති. එක ගීතයක තියෙනවා, පියසිනි හසට කවුගී ලිය වුණා මදි, නමුත් මට හිතෙන දේ මව් සෙනෙහසට උපමා නැහැ. එහෙනම් අපි ඔබේ ගීතයට යොමු වෙමු. දැන් මේ ගීතය මුල්ම ගායනා කරලා තියෙන්නේ ඇන්ජලින් ගුණතිලක. පද රචනය ධර්මසිරි ගමගේ, සංගීත නිර්මාණය කරලා තියෙනවා ක්ලැරන්ස් විජේවර්ධනයන්. අද ඔබට ගයන්නේ සුරංගී බණ්ඩාර.
ඇත්තටම අපි හැමෝම ඒ සුන්දර අතීතයට රැගෙන ගියා කියලා මට ඇත්තටම දැනෙන ඔබේ ගීතය මට දැනුණා ඉතාමත්ම සුන්දරයි. මං බලාපොරොත්තු වෙනවා අපේ ප්‍රේක්ෂක ඔබත් ඒ ගීතේ ඒ විදිහටම රස විඳින්න ඇති කියලා. ඉතින් ඔබේ තුන්වෙනි ගීතයට යන්න කලින් අපි පුංචි විරාමයකට යනවා. ඊට පස්සේ අපි නැවත හමුවෙමු වස්සානේ ගීසර අරුත සමගින්. ශ්‍රී ලාංකික ටෙලිවිෂන් අවකාශය සීෆ්ලික්ස් ටීවී දැන් ලොව පුරා ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රියතම ටෙලිවිෂන් නාලිකාවක් ලෙසින් තව තවත් ඉදිරියටම. ඔබේ ආයතනය නිෂ්පාදන හෝ සේවාවන් සීෆ්ලික්ස් ටීවී හරහා ප්‍රචාරය කිරීමට දැන් ඔබට අනභිභවනීය අවස්ථාවක්. සුවිශේෂී ලාභදායි ඊ පැකේජයන් යටතේ සීෆ්ලික්ස් ටීවී අපි ඔබට ඔබගේ ව්‍යාපාරය ඉහළ තලයකට ගෙන ඒමේ අවස්ථාව දැන් උදා කර දී තිබේ. කතා කරන්න අපට නැතිනම් මෙන්න අපගේ ඊමේල් ලිපිනය. ඉහළ පෙළේ ප්‍රචාරණ අත්දැකීමක් සමග විශ්වාසයෙන් සීෆ්ලික්ස් ටීවී අප හා එක්වන්න. Taste of television. ඔබ නැවතත් සම්බන්ධ වෙනවා වස්සානේ ගීසර අරුත සමගින්. ඉතින් අපි මීළඟට යන්නේ සුරංගිගේ තුන්වෙනි ගීතයට. විශේෂ ගීතයක් තමයි ඔබ තෝරගෙන තියෙන්නේ. ඇත්තටම දුර්ලභ අවස්ථාවක්. මොකද මේක 1959 රුක්මණී දේවිය දෛව යෝගය චිත්‍රපටයට ගායනා කරපු ගීතයක්. මේ ගීතය තෝරගන්නත් ඔබට විශේෂ හේතුවක් ඇති. විශේෂ හේතුවක් තියෙනවා හිමාලිකා. නැවතත් මගේ මව සිහිපත් කරන්න ඕනේ. රුක්මණී දේවි මගේ මවගේ ප්‍රියතම නිලිය සහ ගායිකාව. මවට අවුරුදු 17-18 විතර කාලේ, ඇය තරුණයක් සිටි කාලේ ඔහුගේ සොහොයුරා මම කලින් මතක් කරපු සංගීත ශිල්පියා සිස්ටර් සේනාරත්නයන් මගේ මාමා, ඔහුගේ විවාහ උත්සවයේදී ඇයට අවස්ථාව ලැබෙනවා රුක්මණී දේවිව මුණ ගැහෙන්න. ඇය සමග පිළිසන්තරයේ දෙන්නට සහ ඇය මගේ මවගේ ප්‍රියතම නිලිය බව ඇයට කියන්නට අවස්ථාව ලැබෙනවා. අද ඇය වයෝවෘද්ධයි. නමුත් අදටත් ඇයට ඒ මතකයේ, සුන්දර මතකයේ අදටත් අවදි කරන්නේ ඇය බොහෝම තරුණ හිතක් ඇති කාන්තාවක් විදිහට. ඔව්, ඇත්තටම සුරංගේ රුක්මණී දේවිය අපිට අමතක කරන්න බැහැ. මොකද ඇය කරපු මෙහෙ අපේ සිංහල සිනමාවට, ඒ වගේම සංගීත ශාස්ත්‍රයට කරපු මෙහෙ අතිමහත්ම දෙයක්. ඒක අපිට කවදාවත් අමතක කරන්න බැහැ. ඇය ඇත්තටම විරුදාවලියක් ලැබුවා සිංහල සිනමාවේ කඳුළු බිඳුව. මොකද ඇගේ ගීතවල තිබුණේ වේදනාව.
ආදරය වේදනාව විරහව ඒ කටහඬ ඉතාමත්ම විශේෂයි. විශේෂ කටහඬක් තමයි ඇයට තිබුණේ. ඉතින් අපි එහෙනම් ඔබේ ගීතයට දැන් යොමු වෙමු. පති භක්තිය හා සමග දනවන වේදනාත්මක හැඟීමක් ආදරයයි කරුණාවයි හිමිබැතියයි මාසිත පාරයි. ගීතයේ මුල් කොටස අහනකොට හිතෙන්නේ මේ සැමියාට මේ ගායන ගීතයක් ඔබ දැකලා තියෙනවා නම් මේ ගීතයේ චිත්‍රපටයේ රූප රාමුව සැමියා ලෙඩ ඇඳක ඉන්න අවස්ථාවක ඇය රුක්මණී දේවිය තමයි මේ රඟපාන්නෙත් මේ අවස්ථාවේ. ඇය පහන් සිලු දල්වනවා ඇගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන්. නමුත් ගීතයේ දෙවැනි කොටසේ තියෙනවා මගේ හිමි අටයි පිදු ආලයටයි කොහොමද එකවර හිත දෙන්නේ ඉරනම කෙලෙසද විසඳෙන්නේ. ඉතින් මේ ගීතයේ අර්ථය වෙනස් කරන තැන අන්න එතන. ඉතින් මම ඔබට බාර කරනවා මේ ගීතය අහලම ඒ අර්ථයත් දැනගන්නට කියලා. අපි එහෙනම් සුරංගිගේ ගායනයට දැන් යොමු වෙමු. ඉතාමත්ම හැඟුම් බර ගායනයක් ඔබ ඉදිරිපත් කරා. ඇත්තටම ගීතයේ අර තිබුණු වේදනාව ඒ හැඟීම් සියල්ලක්ම ඔබේ ගායනයේ තිබුණ කියලා මම විශ්වාස කරනවා. ඉතාමත්ම සුන්දරයි. ඇත්තටම සුරංගි දැන් අපේ මේ ඔස්ට්‍රේලියාවේ ගත කරන්න ඉතාම කාර්ය බහුල ජීවිතයක්. ඉතින් මේ ජීවිතයත් එක්ක අද ඔබට මේ ලැබුණු අවස්ථාව වස්සානය සමග එකතු වෙලා ගීත ගායනා කරා පමණක් මේ අපි ගීත රසවින්දනයත් මේ දේ හැමදේම අපි විඳගත්තා. මොකද හිතෙන්නේ ඔබට ඉගෙන
මට දෙයක් එකතු කරන්නට තියෙනවා. මගේ ජීවිතේ මේ ගෙවන අවධිය ගත්තොත් දුව සහ පුතා University of Melbourne සහ University of Adelaide උසස් අධ්‍යාපනය ලබනවා. ඒ හේතුව නිසාම මේ වන විට ජීවිතේ පුංචි විවේකයක් පුංචි ඉඩක් ලැබිලා තියෙනවා. ඒක නිසා සංගීතය රසවින්දනය සමගින් ගෙවෙන දේ මට ජීවිතයට විවේකයක් සහ පාළුවමක් වකා ගන්න හොඳ උපක්‍රමයක් කියලා හිතනවා මම. අවසාන වශයෙන් මම ඔබෙන් අහන්න කැමතියි Cflix TV එක ඒ වගේම මේ වස්සානේ වැඩසටහන ඔබේ අත්දැකීම මොනවාද ඔබට කියන්න තියෙන්නේ? මුලින්ම Cflix TV කාර්ය මණ්ඩලයට සහ වස්සානේගේ සරාරුත වැඩසටහන නිෂ්පාදක සහ සහයෝග සැමට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම හිමාලිකා වැඩසටහන් මෙහෙයවපු ඔබටත් බොහොම ස්තුතියි. ඉතින් අපි වස්සානේ තුළින් තවත් මෙවැනිම ගායනට හැකියාව තියෙන ඒ වගේම රසවින්දනයට කැමති ශිල්පිනියක් හෝ ශිල්පියෙක් ඔබ සමග හඳුන්වා දෙන්නට තමයි සූදානමින් ඉන්නේ. හොඳයි. ඉතින් තවත් සොඳුරු වස්සානේකින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අපි අදට සමුගන්නවා සුබ සතියක්. Sponsored by Kedella Mortgage Brokers, your local finance broker.